සියලු දෙනාට සුබ උදෑසනක්. ආයුබෝවන්. වනක්කම්. අස්සලාමු අලයිකුම්. අද දින ඊයේ පැවතුන කැබිනට් තීරණ දැනුම් සඳහා සහෝදර කැබිනට් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහත්මත් අධ්‍යේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් තුමත් අපිත් සමඟ සහභාගි වෙනවා. ඊයේ දිනේ උදේ වරුවේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මත් ප්‍රමුඛ කැබිනට් පණ්ඩේ සියලුම සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත්තුණා. එහිදී සුවිශේෂ ලෙස විශාල කාලයක් කැබිනට් මණ්ඩලය ගත කළේ කොරෝනා වසංගතයේ කරන කොටගෙඩ ඒ වසංගතයේ පැතිරීම වැළැක්වීම සඳහා අනුගමනය කොට තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳ විශාල ලෙස සංවාදයක් සාකච්ඡාවක් ඇති කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් රාජ්‍ය බුද්ධ්‍යාංශයේ ප්‍රධාන නිලධාරියෙක් පැමිණ මෙම මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ගත් කොරෝනා වසංගතයේ මැඩලීම සඳහා සාර්ථක ජයග්‍රහී පියවරයක් තබන්නට හැකිවෙච්ච ආකාරයත් පිළිබඳ සංඛ්‍යා දත්ත රූප සටහන් සහිත ඉතාම පුළුල් විශ්ලේෂණාත්මක විග්‍රහයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ විග්‍රහය ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටියේ රාජ්‍ය බුද්ධ්‍යාංශ ප්‍රධානීන් ඔවුන් විසින් පළවෙනි කොරෝනා රෝගියා හඳුනා ගැනීමත් ඒ අනුව ඇති වූ මේ පොකුරු සම්පූර්ණයෙන් හඳුනාගෙන විනාශ කිරීමත් ඒ පොකුරෙන් පොකුරට නිරෝධායන ක්‍රියාවලිය ඇති කිරීමත් ඔවුන් ඒ තත්වයට පත් කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් හමුදා හා රණවිරුවන් බිම් මට්ටමේ ගම් මට්ටමේ ක්‍රියාත්මක කරන රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා දක්වලා තිබෙන අප්‍රමාණ කැපවීම සහ මිල කළ නොහැකි මහා ජාතික යුතුකම වගකීම ඉෂ්ට කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අපිට ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම ඇති වුණා. ඉතින් ඒ අනුව කැබිනට් මණ්ඩලයේ යෝජනා කළ අතිගරු ජනාධිපතිතුමාට අපි දැනගත්ත අපි පැහැදිලි කර දේ සමස්ත ලාංකීය ජනතාව දැන ගැනීම අතිශයින් වැදගත් වෙන නිසා ඇතැම් රටට හා ජනතාවට ආදරේ නොකරන දේශපාලන බලවේග විසින් සමාජ ජාල හා වෙනත් දේ සඳහා පතුරු වහරනු ලබන විවිධ අසාධාරණ හා අයුක්ති සහගත චෝදනා හා කටකතා පිළිබඳ ඉතා හොඳ පිළිතුරක් ඒ තුළින් ලැබෙන නිසාත් විනිවිද පේන ආකාරයෙන් සත්‍යයෙන් ජනතාව දැනුවත් කිරීම අතිශයින් වැදගත් වෙන නිසාත් ප්‍රධාන ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා ජනසන්නිවේදන මාධ්‍ය හරහා මෙය සමස්ත ලාංකීය ජනතාවට දැන ගැනීමට ඉඩ සලස්සන්නට කියලා. එනමු අපි ආරාධනය කළා රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පුද්ගලිකාංශයේ ආයතනවලටත් අපි ආරාධනය කරනවා රාජ්‍ය බුද්ධ්‍යාංශයේ විසින් කොරෝනා මර්ධනය සඳහා පටන්ගත් දිනේ සිට මේ දක්වා අනුගමනය කරලා තිබෙන ක්‍රමවේදය පිළිබඳ සංඛ්‍යා දත්ත සහිත විශ්ලේෂණාත්මක විග්‍රහය මේ සෙනසුරාදා දිනේ උදේ වරුවේ 10 සිට 11 දක්වා පැයක කාල පරිච්ඡේදයක් තුළ සමස්ත ජනතාවට දැන ගැනීම සඳහා ඔබතුමන්ලගේ මාධ්‍ය හරහා බෙදා හැරීමට දායක වෙන ලෙස විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැති වෙනවා. ඔබතුමන්ලා කරන යුතුකමේ එක වගකීමේ යුතුකමක් ලෙස මේ ජනතාවට සත්‍ය දැනුවත් කිරීම දේශපාලනඥයන්ගේ මුවින් හෝ වෙනත් පක්ෂපාතී අයගේ අදහස් දැක්වීමකින් තොරව ඒ කාර්ය කරපු රාජ්‍ය බුද්ධ්‍යාංශයේ ප්‍රධානීන් විසින් කරන සාකච්ඡාව මේ සෙනසුරාදා දිනේ පෙරවරු 10ට ආරම්භ වෙලා 11ට නිමවීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරගෙන යනවා. ඒ සඳහා සෑම මාධ්‍ය ආයතනයක්ම දායක වෙන්න කියලා
කාර්මිකව ඉලා සිටින්නට කැමැති. දෙවනුවේ අවස්ථාවේදී ඒ කරුණු දැක්වීම වලදී සියලුම කැබිනට් අමාත්‍යවරු ඒ අංශ පිළිබඳ අතිගරු ජනාධිපතිතුමා සමග අදහස් හුවමාරු කර ගැනීමක් කළා. එයිද විශේෂයෙන් මේ ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා වෙන පරීක්ෂණ වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් අපි හැම අමාත්‍යංශයක්ම මේ සඳහා විවිධ ආකාරයට දායක වෙනවා. උසස් අධ්‍යාපන තාක්ෂණ නව උත්පාදන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මම නිරන්තරයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් විශ්වවිද්‍යාලවල උපකුලපතිතුමන්ලත් වෛද්‍යපීඨ පීඨාධිපතිතුමන්ල ඇතුළු ලේකම්තුමත් විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කරලා අපිට අනිත් කවර අමාත්‍යංශයකටත් වඩා දායකත්වයක් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබා දෙන්නට පුළුවන්කම ඇති වෙලා තියෙනවා. ආසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්ෂණ සම්බන්ධයෙන් ඔබතුමාලා දන්නවා විශ්වවිද්‍යාල තුල තමයි වෛද්‍යවරු බිහි කිරීම සඳහා වෛද්‍ය පීඨ පවතින්නේ. වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු ඉන්නවා. මේ පිළිබඳ විශේෂඥ දැනුම් සම්භාරයක් සහිත විවිධ දේශීය ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණවල නිරත වෙන මහාචාර්ය වෛද්‍යවරු ආචාර්ය වෛද්‍යවරු ආචාර්ය මහාචාර්ය විශේෂඥ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම් රටට ආඩම්බරයක් වෙන ආකාරයෙන් අපේ රටේ සිටීම ජාතියේ වාසනාවක් නිදාස් අධ්‍යාපනයේ පිනක්. ඒ අනුව දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රියල් ටයිම් PCR මැෂින් යන්ත්‍ර දෙකක් තිබෙනවා. දිනකට දිවා රෑ ඒ කටයුතු කරලා අපේ මහාචාර්යවරු දිනකට පරීක්ෂණ 300ක් පමණ කරනවා. දැනට මේ ආසාදිතයන් පළවෙනි ආසාදිකය හඳුනාගත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණාගාරයේ. දැනට 2500කට වඩා වැඩි පරීක්ෂණ ප්‍රමාණයක් මේ වන විට කරලා තියෙනවා. ඒ සඳහා කැපවෙච්ච විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යතුමන්ලට ඒ තාක්ෂණික ශිල්පීන්ට හා අනිත් කාර්ය මණ්ඩලයටත් තමන්ගේ ජීවිත අවදානමක් දරමින් මේ රට වෙනුවෙන් කැපවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මගේ ගෞරවය මේ විශ්වවිද්‍යාල ප්‍රජාව වෙත පිරිනමන්න කැමැති. දෙවනුව කොළඹ විශ්වවිද්‍යාලයේ අපි දැනුම් දුන්නා මෙවැනි යන්ත්‍ර හතරක් තිබෙනවා. දැනට පරීක්ෂණ 600ක් පමණ කරලා තිබෙනවා. අපිට විද්‍යාංශයේ යන්ත්‍ර තුනක් තිබෙනවා. එතකොට කොළඹ විශ්වවිද්‍යාලයේ යන්ත්‍ර හතක් තිබෙනවා. ඒ හත සඳහා අවශ්‍ය පාසුකම් අපිට ලැබලා දුන්නෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින්. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යතුමිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඒ වගේම වෛද්‍ය විශේෂඥ ජාසිංහ මැතිතුමාගේ එම කාර්ය සාධක බලකායටත් අපි දන්වලා තියෙනවා. මේ හත ලබා දුන්නොත් අපිට එක දිනකට තව පරීක්ෂණ 700ක් කොළඹ විශ්වවිද්‍යාලය මගින් කරලා දෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් ලබා දුන්නෝ. දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ යන්ත්‍ර දෙකක් රාගම රෝහලට ලබලා දීලා තියෙනවා. අපේ යන්ත්‍ර දෙක ඒ දෙක දිනපතා මේ පරීක්ෂණ කරනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පීටි යන්ත්‍රයක් මඩකලපුව ජාතික රෝහලට ලබා දීලා තිබෙනවා. දිනකට පරීක්ෂණ 75ක් පමණ එයින් සිද්ධ වෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තවත් PCR යන්ත්‍ර හතක් තිබෙනවා. ඒ හතම විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමත් වෛද්‍ය පීඨාධිපතිතුමන්ලා දන්නලා තියෙනවා. අග්‍රාමාත්‍යතුමත් මුණ ගැසීලා සෞඛ්‍ය අමාත්‍යතුමියත් මුණ ගැසීලා පෙරදිනියට පුළුවන් තව 700ක් දිනකට පරීක්ෂණ කරන්න ඒ සඳහා පාසුකම් ලබා දුන්නා. සබර්ගමුව විශ්වවිද්‍යාලයේ යන්ත්‍ර දෙකක් දැනට රත්නපුරේට ලැබලා දීලා තිබෙනවා. යාපනයේ විශ්වවිද්‍යාලයේ එක් යන්ත්‍රයක් යාපනයේ දිස්ත්‍රික්කයේ අවශ්‍යතා සඳහා මේ ලබා දීලා තියෙනවා. දිනකට යාපන විශ්වවිද්‍යාලයෙන් 100ක් පමණ කරනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ PCR යන්ත්‍රයක් තියෙනවා. එයත් අපි
අවශ්‍ය අනික් පහසුකම් දුන්නොත් එතනින් 100ක් විතර කරන්න පුළුවන්. දැන් මේ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් දිනකට කරන පරීක්ෂණ 1000කට වඩා වැඩියෙන් දැනට තියෙන ප්‍රමාණයට වඩා වැඩි කරන්න අග්‍ර අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ජන පැවතුන සාකච්ඡාව පිළිබඳ ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කෙරුණා. ඒ අනුව ජනාධිපතිතුමා ඒ සඳහා අදාළ පාර්ශ්වයන් කඩිනමින් මැදිහත් කරගෙන කටයුත්ත කරන්නට අනුමැතිය ලබා දුන්නා. ඊළඟට ඊයේ දිනේදී මේ කොරෝනා මර්ධන වැඩසටහන සමගාමීව කොරෝනා සමග අපිට ජීවත් වෙන්න වෙනවා. කොරෝනා වසංගතයේ බිඳුව කරන්න පුළුවන් කමක් ලැබෙන එකක් නෑ. අපි විවිධ දෙවන්ත ප්‍රමාණී අර්බුද අභියෝග මත ජීවත් වෙච්ච ජාතියක් මුහුදු වෙරළෙන් තුනෙන් දෙකක් මහ පොළොවෙන් තුනෙන් එකක් වෙනම රටක් ලෙස ගැනීම සඳහා කුරිරු ත්‍රස්තවාදී ක්‍රියාත්මක වෙන යුගයේදී අපි ආර්ථිකයේ දිනදා පවත්වාගෙන ගිය ජීවත් උඩ කොයිතරම් බය තිබුණද කීවොත් ඒ යුද්ධය පැවතුන 30 අවුරුදු කාලය තුල අම්මයි තාත්තයි දෙන්න එක වාහනයක ගියේ නැහැ. පියා වැඩට ගියේ එක වාහනයක මව තව වාහනයක ගියේ දෙදෙනාම වැඩට ගියත් එකමග ගමන් කළේ නැහැ. එක ඔසවනේ ලිෆ්ට් එකේ යත් උඩට සියලු දෙනා එකට එකතු වෙලා නැග්ගේ නැහැ. බෝම්බයට අනුකම්පාවක් නැහැ. කොයි වෙලේ බෝම්බේ පුපුරයිද දන්නේ නැහැ. බස්රියේ යනකොට දුම්රියේ යනකොට පාරේ මග නතර වෙලා තියෙනකොට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය කොහෙන් එල්ල වෙයිද කියලා දන්නේ නැති කාලෙත් අපි මරණය පෙනිපෙනි මේ ආර්ථික කටයුතු වල නිරත වෙලා අභියෝගයට මුහුණ දුන්න ජාතියක්. දෙවනුව ඩෙංගු වසංගතයේ තිබෙන කාල පරිච්ඡේදය තුල පසුගිය වසරවල දවසකට 500ක් 600ක් එක වර්ෂයට වාර්තා වෙලා තිබෙනවා. වෛද්‍ය විශේෂඥයෝ ඩෙංගු වැළඳලා මිය ගියා. වෛද්‍ය විශේෂඥයන්ගේ දරුවෝ මිය ගියා. ඊටම විශාල ධනස්කන්ධයක් තියෙන අපනයන කරුවන්ගේ තනි දරුවෝ බේරගන්න බැරි වුණා ඩෙංගු වසංගතයෙන්. අවුරුද්දකට මරණ 500ක් වෙනකොටත් අපි ආර්ථිකය පවත්වාගෙන ගියා. එදිනෙදා කටයුතු වල යෙදුණා. ඒ අභියෝගයට අපි ජාතියක් විදියට මුහුණ දුන්නා. පාස්කු ප්‍රහාරයේ වෙලාවෙදී ආවල් දවසේ ආවල් වෙලාවට ආවල් තැනැත්තන් විසින් ආවල් ස්ථානවලට පහර දෙනවා කියලා හොඳටම රජයට දැනුම් දීලා තිබියදී දැන දැනම 277 දෙනෙක්ගේ ජීවිත විනාශ වුණා. මුළු රටම ත්‍රස්ත භීතියෙන් ඇලලී ගියත් ඒ අභියෝගයටත් මුහුණ දීලා ජනතාව නැවත නැගිටින්නට කටයුතු කළා. ඒ නිසා මරණ 7ක් පමණක් සිද්ධ වෙන ආකාරයට මේ කොරෝනා මර්ධනය කර තිබෙන අවධිය තුල අපි නැවතත් මේ රටේ ආර්ථික අංශ පවත්වාගෙන යාම සඳහා වෙන වැඩපිළිවෙලට අධීරයෙන් අධීරේ ගමන් කරන්න කැබිනට් මණ්ඩලය කටයුතු කළා. ඒ අනුව ගරු කෘෂිකර්ම විෂය භාර අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා මේ මහා කෘෂි විප්ලවය පිළිබඳ පත්‍රිකා තුනක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ අනුව එතුමා කැබිනට් මණ්ඩලයට සඳහන් කළා මේ ලබන්නා වූ ඉදිරියේදී එන යන කන්නේට හෙක්ටයාර 523,500 අස්වද්දන් කටයුතු යොදන බවත් ඒ සඳහා පෝර මෙට්‍රික් ටොන් 150,000ක අවශ්‍යතාවයක් පවතින බවත් පෝර මෙට්‍රික් ටොන් 150,000 ගෙන්නා ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මූල්‍ය ප්‍රතිපාදනයක් අවශ්‍ය බවත් සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය කරන බීජ පෝර සහ අනිකුත් මූල්‍ය ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලයේ සියලුම සමාජිකයන් ඒකමතිකව අනුමැතිය ලබලා දුන්නා. ඒ අනුව යූරියා, ෆොස්ෆේට්, පොටෑස් මේ පෝර වර්ග සියල්ල මේ මාසේ 20 වෙනිදා සිට ගොවි ජනතාවට බෙදා හරින්නට තීරණය කළා තිබෙනවා. අතිරේක භෝග වර්ග 16ක් පිළිබඳ අල, ලූණු, මිරිස්, අර්ථාපල්, කහ, සුදු ලූණු වැනි භෝග වර්ග 16ක් පිළිබඳ නිශ්චිත සහතික මිලක් ඉතිහාසයේ ප්‍රථම වතාවට නියම කළා තියෙනවා. රජයේ සහතික වෙනවා. රජයේ දිවුරුල පොරොන්දු වෙලා තියෙනවා. ඒ ගොවි ජනතාවට ඒ නියම කරපු ලැබූ සහතික මිල අනිවාර්යයෙන් ලැබෙන බවත්
ऐसे मिलदी गनी मट के नेक नोमेटी उनो ते सियल राज्य मिलदी गंट सूदान में सिरिन बावत रात ये कैबिनेट पत्रिकावे संधान कल्लत बुना महाजन बैंक हुआ गोवी जनता वट सान दायिले से मूल्य पासुकान सेपी में संधा लबन सत्य सिटर क्रियात्मक करनो अश्वन नामीन विशेष नायोजना क्रमिया अश्वन विशेष नायोजना क्रमे यटती මේ නිශ්චිතව සඳහන් කළ භෝග වගා කිරීම සඳහා රජයේ අනුග්‍රහය ආධාරයේ ලැබන අතර මූල්‍ය අනුග්‍රහය වශයෙන් සානදායි පොලි අනුපාතය යටතේ ගොවියෙකුට ලක්ෂ 30ක් දක්වා ණය මුදලක් ඒ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ලබා ගන්න පුළුවන් මහජන බැංකුවේ අස්වැන්න විශේෂිත ණය යෝජනා ක්‍රමයේ යටතේ ඒ ගොවියෙකුට තමන්ගේ නිශ්චිත ව්‍යාපෘතිය සලකා බලා ලක්ෂ 30 දක්වා ණය මුදල් දෙන වැඩපිළිවෙළට මහජන බැංකුව නව නව යෝජනා ක්‍රමයක් ආරම්භ කරලා තිබෙනවා. ඊළඟට පොකුරු ගම්මාන 200ක් ඇති කරන්න විශේෂයෙන් අපනයනයේ පෙරදරි කරගත්ත නිෂ්පාදන සඳහා වෙන නිෂ්පාදන විශේෂිත කෘෂිකාර්මික ගම්මාන ලෙස පොකුරු ගම්මාන 200ක් ඇති කරන්න ඒ කෘෂිකාර්මික ද්‍රව්‍ය පහසුවෙන් සාධාරණ මිලට ගුණත්වයෙන් ඉහළව අලෙවි කර ගැනීම සඳහා සිල්ලර මට්ටමේ සිල්ලර වෙළඳසැල් 200ක් අලුතෙන් ආරම්භ කරන්න හරිත උයන් 50ක් ඇති කරන්නට හෙලසුවේ නමින් වසවිස නැති භෝග වගා කරන අක්කර දසදහසක් වගා කිරීම සඳහා සුළුවා මධ්‍ය පරිමාණ සහන් මෝල් හිමියන් නිසිලස ණය ගෙවලා තියෙනවා නම් ඒ නිසිලස ණය බැංකුවලට ගෙවලා තියෙන බැංකුවල ණය ගෙවීම පැහැරලා නැති සියලුම සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ට ණය පාසුකම් ලබා දෙන්නත් ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබලා දුන්නා ඒ අතර සතුස සතුව තියෙන වීමෝල් සහ වැසිගිය සම්පකර අංශයේ සතුව තියෙන වීමෝල් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ යොදන බව චමල් රාජපක්ෂ අමාත්‍යතුමා විසින් कैबिनेट मंडलेट इट पशु जनसन्निवेदन विषय भार अमात्यवरे वसी मम कैबिनेट मंडले अतिगर जनाधिपति अवधाने युमुकला अपेरटे इता विशाल कलाकर्वन पिरिसक्किन्नो मेवन विट स्वयं रकियाव नेत्तं जीवनोपाय अयिं वेला सिनेमा करने यदिन सिनेमा करुवन आनुषांगिक वन विविध कार्य शिल्पी ताक्षणिक शिल्पी नेतलु रंगन शिल्पी ना एट अदालवेन सेलु पार्श्वयंत किसीदु आदायमा नुमति तत्वेत पत्तेला तिबेनो इवग्यम वेदिका नाट्य नाट्य शिल्पी नाट्य रंगन शिल्पी पमनक नोव आनुषांगिक वन सेलु कार्यवल निरतवेन आयट किसीदु आदायमा नुनबे तिबेनो එවගේම ජනතාවට රසස්නතාවේ ලබා දීම සඳහා විනෝදාස්වාදයේ සැපීම සඳහා සංගීත සම්දර්ශන යනාදී පවත්වන ඒවා ජීවනෝපාය කරගත් අයගේ ආදායම් මාර්ග මේ දුරස්ථභාවය දිග කලක් පවත්වාගෙන යනකොට ඒ ඇයට ඒ තමන්ගේ ජීවනෝපාය සලස ගන්නට නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම गायक गायिकावन संगीतज्ञन गीत रचकियान विविध निर्माण करवान सियलु देनाट मे प्रश्ने बरपतल लेस देनेनो मगद ओन रजयट बरक नोवी जनतावट विशाल मेवरक यदुन कलाकरवन सांस्कृतिक कटयुतु विषय भार गरु अमात्य महिंद राजपक्ष मेत्तुमत अपे कैबिनेट मंडलेन सियलुम मेतिय मेतिवरु जनाधिपतिमाट දැනුම් දුන්න මේ කලාකරුවෝ වැඩි දෙනෙක් අපේ ජාතියේ සම්පත් ලෙස අපි සලකන නිසා ඔවුන්ට මේ සානාධාරයක් දෙන්න නෙමෙයි ණය පාසුකමක් ලබා දීම සඳහා රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා ආපසු අය කර ගැනීමේ පදනම යටතේ සාන පොලි අනුපාතයක් යටතේ විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා मुदल मे जनाधिपति तुमागे लेखम आचार्य पी वी जयसुंदर मेत्तुमाटे वगकीम पेवरुआ अभी इतना
ඉදිරි සතිවලදී ඒ පිළිබඳ සාරදායි විසඳුමක් ලබා ගන්නට පුළුවන්කම ඇති වෙයි කියලා. ඊළඟට අපි අධ්‍යාපන විෂය භාර අමාත්‍ය දල සලප්පෙරු මැතිතුමත් මමත් ඉදිරිපත් කළා. අධ්‍යාපනයේ සඳහාම වෙන්නු ජාතික නාලිකාවක් සහ ගුවන් විදුලි නාලිකාවක් ලබා ගැනීම පිළිබඳව තනි කැබිනට් පත්‍රිකාවක් අපි දෙදෙනම එකතු වෙලා ඉදිරිපත් කළා. මොකද දැයේ දරුවන්ට තමන්ගේ නිවස සිට රූප වාහිනියක් ගුවන් විදුලියක් මගින් අධ්‍යයනය ලබන්න මුළු ගුවන් කාලයම අධ්‍යාපනයේ සඳහා වෙන් කරන නාලිකාවක් ලබා දෙන්න කියලා. දැනට ජාතික රූප වාහිනී අයිනාලිකාව පරිවර්තනය කළ තිබෙනවා. අපි කීවේ ඊට අතිරේකව දෙමළ මාධ්‍යෙන් සහ සිංහල මාධ්‍යෙන් කියන මාධ්‍ය දෙකෙන්ම පාන්දර 4 සිට රාත්‍රී 12 දක්වා අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් විශේෂිත රූප වාහිනී නාලිකා දෙකක් ලබා ගැනීම සඳහා වෙන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. එහිදී කැබිනට් මණ්ඩලයේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ ගරු අග්‍රාමාත්‍යතුමා යෝජනා කළා තිබෙන රජයේ මාධ්‍ය ආයතනවලට අතිරේක මේ නාලිකාවක් ලබා ගැනීම සඳහා වෙන විදුලි සංදේශ නියාමන කොමිසම සමග සාකච්ඡා කළ ඒ ප්‍රතිපත්තියක් වශයෙන් එකඟුණා. ඒක ජාතිය දරුවන්ට ලැබෙන විශාල අනුග්‍රහයක් කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට විදේශ කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉතාම වැදගත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. විදේශයන්හි සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයෝ පිළිබඳව එතුමා සඳහන් කළා ලක්ෂ 17ක් පමණ විදේශවල මේ වන විට සේවා නියුක්ත වෙලා තිබෙනවා ආරක්ෂා කරනවා. ඔවුන් විසින් මේ රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පේෂණය කරනවා. සාමාන්‍යයෙන් වර්ෂයකට බිලියන 7කට ආසන්න මුදල් ප්‍රමාණයක් විදේශ සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයෝ මෙරටට පේෂණය කරනවා. ඔවුන්ගේ රටවල විශාල ලෙස කොරෝනා වෛරසයේ පැතිරීම කරන කොටගෙන ඇතිවන තත්ත්වයන් පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අඛණ්ඩව විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙන ආකාරයේ පැහැදිලි කරන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තිබුණා. විශේෂයෙන් එතුමා සඳහන් කළා එතුමා යටතේ පවතින විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒ ඒ රටෙහි තිබෙන තානාපති කාර්යාලය, මහ කොමසාරිස් කාර්යාලය, නියෝජිත කාර්යාලයට යම් කිසි දුකක් කරදරයක් කනගාටුවක් ගැටක් වැද්ද සිද්ධ වුණ සියලු දෙනාට පුළුවන් ඒ තනාපති කාර්යාලයට තමුන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. ඊට අතිරේකව ඔවුන්ගේ ඥාති හිති මිත්‍රාදී මෙරට සිටින නිසා ඔවුන්ට පුළුවන් විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ පැය 24 පුරාම පවතින දුරකථන අංකයක් දැනුම් දුන්නා 1989. එතර රැකියාවල නිරත මෙතර සිටින ඥාතීත මිත්‍රාදීන්ට පුළුවන් විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ 1989 1989 දුරකථන අංකයේ පැය 24 පුරාම විවෘතව තිබෙන බව ගරු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. ඊට අතිරේකව එතුමා සඳහන් කළා මේ විදේශ තානාපති කාර්යාලවල අර රැකියා සඳහා වීසා බලපත්‍රවල කාලය අවෝසි වෙච්ච කොන්ත්‍රාත් නිම වෙච්ච මේ කොරෝනා වසංගතයේ ගොදුරු වීම කරන කොටගෙන කෙසේ හෝ ලංකාවට ගෙන්න ගන්න කියන පිරිස් සම්මත පිළිගත් ක්‍රමානුකූල ක්‍රමවේදයකට අනුව ගෙන්වා ගැනීම අඛණ්ඩව සිද්ධ වෙනවා. එහිදී ප්‍රමුඛතාවයේ හිමිකරලා තියෙන්නේ විදේශවල ඉගෙනුම ලැබූ ශිෂ්‍යයන්. විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍යයන් ගෙන්න ගැනීම සඳහා මේ වන විට කටයුතු කළා. ඔවුන් ගෙනවිත් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොදවලා තිබෙනවා. ප්‍රථමයෙන් සාක් කලාපයේ රටවල සිටි ශිෂ්‍යයන් ගෙන්න ගත්තා. ඊළඟට අනිකුත් ශිෂ්‍යයනුත් ගෙනගෙන නිමවීමෙන් පසු
मे तानापति कार्यालय इद्रिपत्कल्ला सीएलु तोरतुरु कोलंब विदेश सेवा नियुक्त कार्यालय विश्लेषणे कल्ला प्रमुखता लेखन हदागेन ए सदा अखंडव बेंदियत्ते दिवा रात्रि विदेश कटयुतु अमात्यांशे निनदारीन ए राजकारी यदेन बव दरुण देनो किसीम रट विरुवेक्गेन अपे रटे विदेशगत वेलइन पुरवेसियेक्गेन अडुतक सेरुवत् तियलवत् नोसलका हरिमक् कल्लत् नै रजेट करन्न पुलुवन् प्रमाणयट वडा वडिपुर किरीम सदा विदेश कटयुतु अमात्यांशे मदियत् वेला तिबेनवा ईट अतिरेकव एतुमा मे दिनवल सदाहन कला बैंकुत् आ मूल्य आयतन समग साकच्छा करगेन यनवा अर विदेशयंगी सेवा नियुक्त तनत्तां मिरटट करन्न एवन मुदल वलट गिनुमट एव्वाम अतिरेक मुदला डॉलर मे विदेश व्यवहार मुदल एव्वाम रूपियल वलिन अतिरेक मुदलक लबा दीम सदा वेन विशेष दिरिगेन्नी मे योजना क्रमया साकच्छा करगेन यन बव एतुमा कैबिनेट मंडलयट दैनुम दुन्ना ईट अतिरेक ऐते पिट गम्मानवल गम्मट्टमे बिम्मट्टमे तमंगे विदेशगत ज्ञाति हित मित्रादीन पिलिबद गटलुवक् तीरवना प्रादेशीय लेखा कार्यालय विदेश सेवा नियुक्ति हा संबंध निलधारिय कैति ए निलधारिया लंगटे अनलेस उपदेश दुन्ना दुरकतरें एकदासनमसी असुनामे आमतन एक प्रदेश प्रादेशीय लेखा कार्यालय तो गोस ए विदेश सेवा नियुक्ति पिलिबद निलधारिया मुनगे सेंटर की रिवेल्ला एतुमा दनुम दुन्ना एक कैबिनेट पत्रिकावें विदेश कटयुतु अमात्यांशे विदेश सेवा नियुक्त लक्ष संख्यात पिरिस पिलिबंद अवधाने यमु करला तिबिला ए अनुव क्रमानुकूल वेड पिरिवला दियत करन बव एतुमा कैबिनेट मंडलेट पैदरी करला।